සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම පාඨමාලාලාපීන්ට. පවතින COVID-19 තත්ත්වයක් සමග සාමාන්‍ය පරිදි සජීවීව සම්බන්ධ වෙමින් දේශන කටයුතු පවත්වාගෙන යාමේ අපහසුතාවය මත මේ නව ක්‍රමවේදයේ යටතේ දේශන කටයුතු පැවැත්වීමට සියලුම කටයුතු ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය විසින් සූදානම් කරලා තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා. ඔබ මේ හදාරන සමූපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ පාඨමාලාවේ පළමු අධ්‍යයනයේ එක් විෂයක් වන අලෙවිකරණය විෂය සම්බන්ධයෙන් දේශන කටයුතු වලදී ඔබව මුණගැහෙන මම ශාලිකා විදෙකතර ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ කථිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා. මම මේ පුංචි කාල වේලාව ලබා ගන්නේ මේ විෂයට අදාළ දේශන කටයුතු වලට යන්න කලින් මේ විෂය අන්තර්ගතය ගැන පුංචි හැඳින්වීමක් කරන්න. මේක බොහොම සරල වගේම ප්‍රායෝගික විෂයක්. ඉතින් මේ විෂය මාතෘකා 9කින් සමන්විත වෙනවා. මේ මාතෘකා 9ටම අදාළ දේශන සටහන් ඔබට ලැබෙනවා. ඉතින් මේ දේශන සටහන් සහ මගේ දේශනයට සවන් දීමෙන් පසුව ඔබට මේ දේශන සටහන් මේ විෂයට අදාළව අධ්‍යයනය කටයුතු කරගෙන යන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ විෂය කද්දොත් මම කලින්ම කිව්වා මාතෘකා 9කින් සමන්විත වෙනවා කියලා. ඒ මාතෘකා පිළිබඳ පුංචි හැඳින්වීමක් කරන්නම්. පළවෙනි මාතෘකාව තමයි අලෙවිකරණය හැඳින්වීම. අලෙවිකරණය ගැන මූලික සංකල්ප කීපයක් තමයි අපි මේ පළවෙනි පාඩම යටතේ සාකච්ඡාවට ලක් කරන්නේ. එවැගේම දෙවෙනි පාඩම ගත්තොත් දෙවෙනි පාඩම අලෙවිකරණ පරිසරය. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාර ආයතනයකට බලපෑම් කරන්න පුළුවන් විවිධ සාධක සහ ඒ බලපෑම් වලට ඒ ව්‍යාපාර ආයතන මූණ දෙන්නේ කොහොමද කියන එක ගැන මේ දෙවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරමු. තුන්වෙනි පාඩම අලෙවිකරණ මිශ්‍රය. අලෙවිකරණ මිශ්‍රය මේ පාඩම මම ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපි අලෙවිකරණ මිශ්‍රය ගැන සරලවම කතා කරොත් මේ පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතා, කියන්නේ භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතා තීව්‍ර කරන්න, වැඩි දියුණු කරන්න දායක වෙන උපාය මාර්ග විදියට අපිට අලෙවිකරණ මිශ්‍රය හඳුන්වන්න පුළුවන්. ඊළඟට හතරවෙනි පාඩම ගත්තොත් හතරවෙනි පාඩමේදී සාකච්ඡාවට ලක් වෙනවා පාරිභෝගික හා ආයතනික මිලදී ගැනීමේ හැසිරීම. කියන්නේ පාරිභෝගිකයෙක් විදිහට යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්න වෙළඳපළට ගියාම ඒ වෙළඳපළ තුළ ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද, හැසිරෙන ආකාරය කොහොමද කියන එක ගැන තමයි අපි අධ්‍යයනයන් කීපයක් ඔස්සේ කතා කරන්නේ. ඒ වගේම ඒ පාඩම තුළම අපි ආයතනික මට්ටමේ යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්න යනකොට වෙළඳපළ තුළ ක්‍රියාත්මක වන ආකාරය කොහොමද කියන එක ගැන ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කරනවා. පස්වෙනි පාඩම වෙළඳපළ ඛණ්ඩනය, වෙළඳපළ ඉලක්ක කිරීම සහ ස්ථානගත කිරීම. එතකොට ඉලක්ක වෙළඳපළ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තුනක් තමයි මේ පස්වෙනි පාඩමේදී ගැඹුරින් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. හයවෙනි මාතෘකාව තමයි භාණ්ඩ හා සේවා. මේක ටිකක් දීර්ඝ මාතෘකාවක්. උපමාතෘකා ගණනාවක් යටතේ අධ්‍යයනය කරන්න හැකියාවක් ලැබෙනවා ඔබට. ඊළඟට හත්වෙනි මාතෘකාව තමයි මිලකරණය. යම්කිසි භාණ්ඩයක් මිල කිරීම සම්බන්ධ මූලධර්ම කීපයක් මේ පාඩම ඔස්සේ ඔබට අධ්‍යයනය කරන්න හැකියාවක් දෙනවා. ඊළඟට අටවෙනි පාඩම තමයි බෙදා හැරීම. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කළාම එක පාරිභෝගිකයෙක් අතට පත් කරන්නේ මේ බෙදා හැරීම මගින්. ඉතින් මේ බෙදා හරින්න දායක වෙන විවිධ කණ්ඩායම් මොනවද, එයාලගේ භූමිකාව කොහොමද කියන එක ගැන තමයි අපි මේ පාඩමේදී ඔබට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට අන්තිම පාඩම, අවසාන පාඩම තමයි
අලෙවිකරණ සන්නිවේදනය සහ ප්‍රවර්ධනය යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අපි පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරන්නේ මේ ප්‍රවර්ධනය කියන දේ හරහා එහෙනම් මේ ප්‍රවර්ධනයට සන්නිවේදනය කියන දේ අත්‍යවශ්‍ය කරුණක් ඉතින් මේ සන්නිවේදන ක්‍රියාදාමයන් කොහොමද විවිධ ප්‍රවර්ධන ක්‍රමවේදයන් මොනවාද කියන එක ගැන ප්‍රායෝගික උදාහරණක් එක්ක සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සෑම පාඩමක් අවසානයේම ඔබට ලැබෙනවා ලැබරුමක්. ඒ දේශන සටහන් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔබට හැකියාවක් ලැබෙනවා ඒ පැවරුම් වලට පිළිතුරු සපයන්න. ඉතින් මේ දේශන කටයුතු වලට සවන් දෙලා ඔබේ අධ්‍යයනය කටයුතු සාර්ථකව කරගන්න කියන ඉල්ලීමත් සමග මම මගේ මේ පුංචි කාල වේලාව අවසන් කරනවා. ඉතින් ඉදිරියේදී අපි මේ එක් එක් පාඩම් වල දේශන වලදී මුණ ගැහෙමු. ඉතින් ඔබට සුබ දවසක්.